IPL ක්‍රිකට් තරගාවලිය අතරමඟ නතර වෙද්දී තරගාවලියේ එතෙක් ක්‍රීඩකයෝ පෙන්නපු දක්ෂතායක ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සුපිරි කණ්ඩායමක් නම් කරලා තිබුණා. තරගාවලිය පවත්වපු තරගයේ 29 දී වැඩි දක්ෂතා පෙන්නපු ක්‍රීඩකයෝ තමයි මේ කණ්ඩායමට නම් වෙලා තිබුණේ. කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරු විදිහට නම් කරලා තිබුණේ දිල්ලි කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරු දෙන්න වුණු පාතිව් ෂෝ එක ශිඛර් ධවන්. ධවන් තරගාවලියේ ලකුණු 380ක් රැස් කරගන්න ඉනිමකට 54.2 අටක සාමාන්‍යයක් එක්ක ධවන්ගේ මේ දක්ෂතාවයට අර්ධ ශතක 3ක් එකතු धवान समत्वीम कैपी पेन सिद्ध्यक विधियत हदुर्नान पुलुवान धवान गे अनित आरंभक प्रतिकर विधियत नाम करला थियन प्रतिव शो तरंगावली लकुन तुंसे आटाक लबागाने शो प्रहारक वेगे एकसे हैट हायक रंदवागान समत्वीमें इवगीम अर्ध शतक तुनकुत लबागाना मे तारुन क्रेड क्या समत्वुना කණ්ඩායමේ අංක 3 ප්‍රතිකරු විදියට නම් කරලා තියෙන්නේ චෙන්නයි කණ්ඩායමට මේවතාවෙ සෙල්ලම් කළ මොයින් අලි. අලි තරගාවලියේ ලකුණු 206ක් ලබා ගන්න සමත් වෙන්නේ 157ක ප්‍රහාරක වේගයක් එක්ක. ඒ වගේම කඩලු 5ක් දවා ගන්න මේ ක්‍රීඩකයා සමත් වෙනවා. කණ්ඩායමේ අංක 4 ක්‍රීඩකයා විදියට නම් කරලා තියෙන්නේ රාජස්ථාන නායක සංජු සැම්සන්. සංජු තරගාවලියේ ක්‍රීඩකෙක් ලබා ගත්ත හොඳම ඉනිම සෙල්ලම් කරන්න මේ තරග වාරයේ සමත් වෙනවා. ලකුණු 277ක් ලබා ගන්න සංජු ප්‍රහාරක වේගය 146ක රඳවා ගන්නත් සමත් වෙනවා. කණ්ඩායමේ කඩුල් රකින්න විදිහටත් මේ තරුණ ක්‍රීඩකයා තමයි නම් කරලා තියෙන්නේ. කාලයක් ජාත්‍යන්තර පිටේ ඉවත් වෙලා ඉන්න ඒබී ඩිවිලියර්ස් තමයි කණ්ඩායමේ අංක 5 ක්‍රීඩකයා. තරගාවලියේ ලකුණු 207ක් ප්‍රහාරක වේගයක 164.2 අටක් වගේම ඉනිමක සාමාන්‍ය 51.75ක් එක්ක ලබා ගන්න ඒබී සමත් වෙනවා. ඒ අතරට අර්ධ ශතක දෙකකුත් එකතු කරන්න ඒබී සමත් වෙලා තියෙනවා. ක්‍රික් ඉන්ෆෝ නම් කරන කණ්ඩායමේ නායකත්වය දීලා තියෙන මුම්බයි ක්‍රීඩක කිරන් පොලාට්. පොලාට් ලකුණු 168ක් ලබා ගන්න ප්‍රහාරක වේගය 171.4ක රඳවාගෙන ඒ වගේම ඉනිමක සාමාන්‍ය 56ක් විදිහටත් සටහන් කරගන්න පොලාට් සමත් වෙනවා. පන්දු යවන්නෙක් විදිහට කඩලු 3කුත් මේ සුපිර් ක්‍රීඩකයා බින්දදාන්න සමත් වෙලා තියෙනවා. රවින්ද්‍ර ජඩේජා මේ තරගාවලිය අතිසාර්ථක ක්‍රීඩකෙක්. චෙන්නයි කණ්ඩායම වෙනුවෙන් ලකුණු 131ක් ලබා ගන්න ජඩේජාගේ ප්‍රහාරක වේගය සටහන් වෙන්නේ 161.72ක් විදිහට. විකට් 6ක් බින්දදාන ජඩේජා පන්දු හරයකට දෙන්නේ ලකුණු 6.7ක සාමාන්‍යයක් විතරයි. තරගාවලිය අසාර්ථක සන්රයිසර්ස් කණ්ඩායමේ රෂිඩ් ඛාන් මේ කණ්ඩායමට එකතු වෙන්නේ තරගාවලියේ කඩලු 10ක් 17.2ක සාමාන්‍යයක් එක බිඳ දාලා. පන්දු හරයකට 6.1ක ලකුණු ප්‍රමාණයක් තමයි රෂිඩ් ප්‍රතිවාදයෙන් ලබා දීලා තියෙන්නේ. මුම්බයි කණ්ඩායම වෙනුවෙන් හොඳින් පන්දුයපු රාහුල් චාහල්ටත් කණ්ඩායමේ තැනක් ලැබිලා තියෙනවා. තරගාවලියේදී කඩලු 11ක් බිඳ දාන චාහල් කඩලක සාමාන්‍ය සටහන් කරගන්නේ 18.3ක් විදිහට. තරගාවලියේ වැඩ පෙන්නපු නවක ක්‍රීඩක අවිෂ් කාන්ටත් කණ්ඩායමේ ඉඩක් වෙන්නලා තියෙනවා. අවිෂ් කඩලු 14ක් දවා ගන්න කඩලුලකට ලකුණු 16.5ක සාමාන්‍යයක් එක්ක. සෑම පන්දු 13කටම වරක් කඩලුලක් බිඳ දාන ස්ට්‍රයික් රේට් එකක් රඳවා ගන්න අවිෂ් සමත් වෙලා තියෙනවා. මේ කණ්ඩායමේ අනෙක් වේග පන්දු යවන්න තමයි ජස්ප්‍රීත් බුම්රා. කණ්ඩායමට එකතු වෙන තුන්වෙනි මුම්බයි ක්‍රීඩකයා විදියට එකතු වෙන බුම්රා තරගාවලියේ දවා ගන්න කඩලු 6ක් විතරක් වුණත් බුම්රා පන්දු හරයකට ලබා දෙන්නේ 7.1ක ලකුණු ප්‍රමාණයක් පමණක් වීමත් එක්ක ඔහු කණ්ඩායමට එකතු වෙලා තියෙනවා. මෙල් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.